අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන උපහානී දිවා ප්‍රවෘත්ති විකාශයත් සමගින් අපි සෝදානම් ප්‍රථමයෙන් විමසා බලන්නට සිරස්තල ඊයේ කොරෝනා රෝගීන් දෙදෙනෙක් පමණයි සුව වීම සීක්‍රීන්ම පාසල් ඇරඹීමත් සමගම සෞඛ්‍ය ආරක්ෂිතව දරුවන් ප්‍රවාහනයටත් ඇමති දල සූදානම් සොයිසාපුර හෝටලෙට වෙඩි තබන්න ආ මෝටර රථයත් රියදුරා අත්අඩංගුවට සුදු වෑන් නිසා ඇතුළට ගිය රාජිත ඇප මත එළියට සුදු ඇමරිකාවේ කළු නිරුවත ලොවටම පෙන්වා ජෝර්ජ් සමුගණේ ප්‍රථම දේශීය පුවත් මෑත කාලයේදී මෙරටින් හඳුනාගත් අවම කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වුණා ඒ හඳුනා ගැනුනේ ආසාදිතින් දෙදෙනෙකු පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් දෙදෙනාත් සමග මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1859 දක්වා ඉහළ ගියා ඊයේ දිනේ COVID-19 ආසාදිතයින් දෙදෙනෙක් පමණයි හමු වුණේ ඒ නාවික හමුදාවේ එක් පුද්ගලයෙක් සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් මේ අනුව සම්පූර්ණ මේ දක්වා ශ්‍රී ලංකාවේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 1859ක් වෙනවා මේ 1859 න් නාවික හමුදාවේ සහ ඒ නාවික හමුදාවේ පවුල් වලට අයත් උදවිය 903ක් වෙනවා එතකොට ඒ වගේම විදේශ රටවලින් පැමිණි සංඛ්‍යාව 643ක් වෙනවා නමුත් ශ්‍රී ලංකාව තුල වෙනත් රෝගීන් සංඛ්‍යාව 313යි. ඔබ දන්නවා පහුගිය වකවානුව තුල අපි විවිධ ක්ලස්ටර්ස් ගැන කතා කරා විශාල සංඛ්‍යාවක් ක්ලස්ටර්ස් ඒ සියල්ල තුල සිටියේ රෝගීන් 313ක් පමණයි. එයින් අදහස් වෙනවා කොපමණ ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ මේ රෝගය පාලනය කරාද කියන එක. අපගේ ප්‍රතිකාරගෙන පිටවගො සංඛ්‍යාව 1000 පැන්න ඊයේ දිනේ දැන් මේ සංඛ්‍යාව 1057යි ඒ වගේම සක්‍රීය රෝගීන් සංඛ්‍යාව 789කට අඩු වෙලා තියෙනවා දැන් මුල් වකවානුවේ දිගටම අපේ තිබුණු හොඳ ලක්ෂණයක් තමයි ප්‍රතිකාරගෙන පිටව යන සංඛ්‍යාව වැඩි අර සක්‍රීයව සිටින රෝගීන් සංඛ්‍යාවට වඩා වෛරසයේ වැළඳුණු නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 866ක් වන අතර මෙවර විට සුවය ලබා ඇති නාවික සමාජිකයන් සංඛ්‍යාව 608ක් ඒ තවත් නාවික සමාජිකයින් 45 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමගයි. වැලිසර නාවික මහරෝහලෙන් නාවික සමාජිකයින් 35 දෙනෙකුද හෝමාගම මූලික රෝහලෙන් නාවික සමාජිකයින් 10 දෙනෙකුද මෙසේ සුවය ලබා පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ තවදුරටත් පුද්ගලයින් 5118 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. අද දින දහවල් UL 504 දරන ශ්‍රී ලංකන් මගී ගුවන් යානය මගින් ලන්ඩනයේ සිට පුද්ගලයන් 7 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. අද දින දියතලා යුද හමුදා රෝහල සහ ඩොල්ෆින් හෝටලෙන් 61 දෙනෙකු PCR පරීක්ෂණය සිදු කර ඔවුන්ගේ නිවෙසට යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. එසේම අද දින වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් 12452 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්ව ඔවුන්ගේ නිවෙසට පිටත්ව ගොස් තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථාන 42ක් තුළ පුද්ගලයන් 5118 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටිනවා. බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුනද PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම තවදුරටත් සිදුවනවා. කොටුව දුම්රිය ස්ථානයේ රාජකාරීකරණ සේවකයන්ගේ මෙන්ම දුම්රිය මගින්ගේ සාම්පල ලබා ගැනීම අද සිදුවුනේ අහඹ ලෙස තෝරාගත් පිරිස් උපයෝගී කරගනිමින් එම කටයුතු අඛණ්ඩව සිදුවන බවයි කොළඹ මහනගර සභාවේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත විද්‍යාංශයේ වෛද්‍ය දිඩුකා ගුරුගේ මහත්මිය පවසන්නේ අද දිනේ අප කොළඹ කොටුව දුම්රිය නැවතුම්පොළේ PCR පරීක්ෂණ සිදු කරන ලබනවා මෙහිදී අපි අහඹු නියදියත් තෝරාගෙන මගීන් සහ දුම්රිය ස්ථානයේ වැඩ කරන සේවකයන්ගේ PCR පරීක්ෂණ තමයි උග කරනු ලබන්නේ මීට අමතරව කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩ කරන පිරිසකගේත් 20 දෙනෙකුක වගේ කුඩා නියදියක් PCR පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ වලට ලක් කරනු ලබනවා දිගින් දිගටම මේ වගේ කුඩා නියදි තෝරාගෙන පරීක්ෂණ ගිය සතියේදීත් මේ සතියේදීත් ඉදිරියටත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා
මෙතර කොවිඩ් අවදානම හේතුවෙන් මාලදිවයිනේ සිටින වඩාත් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකිකයින්ට අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් විදේශ සම්බන්ධතා අමාත්‍යංශය මගින් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යවා තිබෙනවා. මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 7000ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවත්, ඉන් 2000ක් පමණ මාලේ අගනුවර වෙසෙන බවත් විදේශ සම්බන්ධතා අමාත්‍යංශය පවසනවා. විශේෂයෙන් මාලේ නගරය හා ඒ අවට ප්‍රදේශයට කොවිඩ් 19 වසංගතයේ බලපෑම දැඩිව එල්ල වී ඇති බැවින් එරට රජයේ රතු සංඥාද නිකුත් කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. බ්‍රිතාන්‍ය කොවිඩ් මරණ සංඛ්‍යාව 50000කට ආසන්න වී තිබෙනවා. මුළු ආසාදිත සංඛ්‍යාව 289140ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. වෛරස පැතිර යාම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයේගත් ඇතැම් තීරණ හේතුවෙන් මෙසේ මරණ සංඛ්‍යාව ඉහළ ගිය බව වෛද්‍යංශ පෙන්වා දෙනවා. කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසයේ මේවන විට ලොව පුරා 73,23,799 දිනකට ආසාදනය වී තිබෙනවා. सुयलबायती रोगीन संख्याव 36,09,82ක් වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 413,733ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයන් 10,000 ඉක්මවා ගියා. ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 276,146ක්. එරට රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී යාමත් සමග සෞඛ්‍යංශ දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා. මේ අතර නවදිල්ලි අගනුවර මහල් නිවාස කොවිඩ් රෝහල් බවට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඉතා සීමිත ඉඩකඩක් තුල කුඩා ප්‍රමාණයේ මහල් නිවාසවල පරම්පරා කිහිපයකට අයත් පිරිස් වාසය කිරීම හේතුවෙන් වෛරසය ඉතා වේගයෙන් පැතිර යන බවයි වාර්තා වන්නේ. නව්‍ය කොරෝනා වෛරසය සඳහා චීනයේ නිපද වූ පළමු එන්නත මෙම වර්ෂයේ අවසාන මාස කිහිපය තුළ භාවිත කිරීමේ සූදානමක් පවතින බව එරට ප්‍රධාන පෙළේ සෞඛ්‍යංශ ප්‍රකාශ කර තිබෙනවා. වසංගතයට එරෙහිව පත්කෙරුණු මෙහෙයුම් කමිටුවේ නිර්දේශ අනුව වෛරසයට එරෙහිව සටන් කළ හැක්කේ එන්නතකින් මිස ප්‍රතිශක්තිකරණයකින් නොවන බව සෞඛ්‍යංශ තහවුරු කරනවා. මෙවර විට අත්හදා බලා ඇති එන්නත හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනීයට ගත හැකි ලෙස සූදානම් කර තිබෙන බවද වාර්තා වනවා. පාසල් ආරම්භ කිරීමත් සමග සිසු දරුවන්ගේ ප්‍රවාහන සේවාද සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වා යාම ගැන පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය දලස් අලාපිරිම මහතා පවසනවා. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. අපිට තව වැදගත් සාකච්ඡාවක් තියෙනවා කරන්න අපේ ප්‍රවාහන මාධ්‍යත් එක්ක. ප්‍රවාහන මාධ්‍ය සමග අපි දැනටත් සාකච්ඡා කළ තියෙනවා ඉදිරි සතිය තුලදී කරු ඇමතිවරයා සමගත් ශ්‍රී ලංගම සමගත් පුද්ගලික ප්‍රවාහන අංශ සමග විතරක් නෙමෙයි පාසල් දරුවන් ප්‍රවාහනය කරන කුලීරත හිමියන්ගේ සංගමයක් තියෙනවා. අපේ නිලධාරීන් එස් සිළු දෙනාත් එක්කම සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපිට දැනට තියෙන අභියෝගය තියෙන්නේ ජාතික ප්‍රවාහන මාධ්‍ය ඇතුලේ ඔවුන්ගේ සීමිත ඉඩකඩත් එක්ක කොහොමද අපි මේක කළමනාකරණය කරන්නේ කියලා. ඉතින් අපේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සිදු කරනු ලබනවා. ඒ නිසා දරුවන්ගේ මානය තමයි අධ්‍යාපනයේ සම්බන්ධ ඕනම කාරණාවකදී අපේ දර්ශකයේ බාටපත් වෙන්නේ. ඔබට මතක ඇති සහරාන්ගේ ප්‍රහාරය එල්ල වෙලා දරුවෝ පාසලට එන්නේ නැතු වෙලා ඉන්නකොට ඇතම් අය කිව්වා බය නැතුව එවන්න දරුවෝ රක්ෂණය කරලා තියෙන්නේ කියලා. ඒ දරුවන් පිළිබඳ තියෙන මිම්ම නිසා අපේ දර්ශකය ඊට වඩා වගකීම් සහගත මිම්මක අපේ ඉන්නේ. COVID-19 වසනෙ හේතුවෙන් පසුගිය මාර්තු මාස 13 වෙනිදා සිට සියලු පාසල් වසා තැමුණා. මාස 3කට අධික කාලයකට පසුයි නව කොරෝනා පාලනයත් සමග ලබන 29 වෙනිදා සිට පාසල් යළි විවෘත කෙරෙන්නේ. එදිනට සිසුන් පාසලට පැමිණීමක් සිදුවන්නේ නැහැ. පාසල් ආරම්භ වී පළමු සතිය විෂ බීජ හරණය ඇතුළු සෙසු කටයුතු සඳහා වෙන් කරන බැවින් එදිනට පාසලට පැමිණිය යුතු වන්නේ අදින හා අනදින කාර්ය මණ්ඩලයේ පමණයි. දෙවන අධිරාජ්‍යයේ පාසල් විවෘත කිරීම සිදුවන්නේ ලබන මාස 6 වෙනිදායි. එදිනට 5, 11 සහ 13 වෙනි ශ්‍රේණිවල දරුවන් අධ්‍යන කටයුතු සඳහා පාසල් වලට පැමිණිය යුතු වෙනවා. තුන්වන අධිරේදී 10 සහ 12 වෙනි ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. ඒ සිදුවන්නේ ලබන මාස 20 වෙනිදා සිටයි. හතරවන අධිරේඩතේ චූලි මාස 27 වෙනිදා පාසල් ආරම්භ කිරීමවා.
तुन हतर हय हत अट नमयन श्रेणी वाले दर्वण अध्यापन कटे आरंभ वे इतने सिटाई इक हार्दिक श्रेणी वाले दर्वण पासल आरंभ किरीम पिली बंद मेतेक अवसन तीरने किरण है अपसोसस्पिले विभागे सेप्टेंबर हत्वन दासिट ओक्तुंबर देवन दादाक्वा काले तुलदी पेवत्वीमिटी नीमिताई शिष्यत्त विभागे पेवत्विन्ने सेप्टेंबर दहत्तुंगन इरिदाई विभागे पेवत्विनाकारे मिन्म एह राजकारी विल निरत्वर निलतारें संबादें मेम माध्यमेदी विभाग कमिसारिस जनरल सनत पूजित महता अदास देक्कुपा अपट तेरे नवेती अपि अगोस्तु मासेदी विभागे तिब्ब दवस्वल अपि अदियर देककिन विभागे पेवत्वन्ने एतकोट විභාගයේ කොටසක් ගියාම භාගයක් විතර විභාගය ඉවර වෙනකොට අපි උසස් පෙළ උත්තර පත්‍ර ඇගීම ආරම්භ කරනවා. ඒ ආකාරයටම අපි සැප්තැම්බර් මාසෙත් විභාගයේ අඩක් නිම වුණාම අපි බලාපොරොත්තු වෙනවා උසස් පෙළ ඇගීම කටයුතු ආරම්භ කරන්න. ඒ වගේම ගරු අමාත්‍යතුමා යම් තීරණයක් ගත්තා මෙවර විභාගයේ සඳහා අතිරේකව විශේෂ වූ දීමනාවක් පරීක්ෂක වරුන් සඳහා ලබා දීම महारकब अपेक्षा रोहले सायन संधा पेमिनिन रोगींट प्रवाहन पहसुकाम सलसीम संधा अपेक्षा एक्स्प्रेस बस सेवाव आरंभ करते बेनफा कोविड-19 වසංගත තත්වයේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ඇනහිටීම නිසා අපේක්ෂා රෝහලේ පැවැත්වෙන සායන සඳහා දිනපතා පැමිණෙන රෝගීන් විශාල පිරිසක් ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් ගැටලු රැසකට මුහුණ දී සිටියා. ඊට විසඳුමක් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය මගින් දෙවිනි සෑම දිස්ත්‍රික්කයකින්ම පැමිණෙන රෝගීන් සඳහා ලංකම බස් සේවා ආරම්භන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි බස් සේවා පෙරේදා සිට ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කළා. මෙම බස් සේවා අපේක්ෂා එක්ස්ප්‍රෙස් ලෙසයි නම් කර ඇත්තේ. රෝගීන් ඒ ඒ දිස්ත්‍රික්කවල සිට රැගෙන ඒම මෙන්ම ඔවුන් ආපසු යාමේදී රෝහල් වලින් ලබා දෙන සංවේදී ඇතැම් ඖෂධ අවම උෂ්ණත්වයක් යටතේ තබා ගත යුතු බැවින් බස් රථවල ඊට අවශ්‍ය ශීතකරණ පහසුකම්ද සලසා තිබීම විශේෂත්වයක්. ගල්කිස්ස සොයිසාපුර හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට උපයෝගී කරගත් මෝටරය හා එහි රේතුරු අත්අඩංගුවටගෙන තිබෙනවා. සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි මෙම හෝටලයට මෝටර රථයකින් පැමිණි පිරිසක් ස්වයංක්‍රීය ගිනියවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. එම ප්‍රහාරය එල්ල වූ අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කළා. ඒ අනුව බස්නාහිර බුද්ධි කොට්ටාසේ මගින් පිළියන්තල ප්‍රදේශයේදී ප්‍රහාරය සඳහා යොදාගත් මෝටර රථය හා එහි රියදුරු අත්අඩංගුවටගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. සැකකරු 56 දිවියේ පසුවන්නේ මෝටර රථය හා සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත බහර දීමටයි පියවර ගැනුණේ. ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍යමුව පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත් මහතා අපමත මුදාහරින්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරය දෙකක් මත උදාහරණ ලෙසටයි අධිකරණයේ නියෝග කර තිබෙන්නේ. සැකකාර රාජිත සේනාරත්න මහතා පසුගිය දෙසැම්බර් 24 වෙනිදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම තුලින් ඔහු අධිකරණයේ මගහැර යාමට කටයුතු කර ඇති බවට පැමිණිල මගින් කරුණු දක්වා ඇති බවයි අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ. මේ සඳහා දඬුවමක් ලෙස දින නියමයක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ බව තහවුරු කෙරෙන නඩු තීන්දුව ගණනාවක්ද අධිකරණය හමුවේ කියවා පැහැදිලි කර දුන්නා. අපිට සන්තෝෂයි මේ රටේ අධිකරණ ස්වාධීනම කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් යලි විභාගයට ගැනීම දෙසැම්බර් මාස 16 වෙනිදා දක්වා කල් තැබුණා. මාතර එලියකන්ද ප්‍රදේශයේ පවතින ඉඩම් නඩුවකුයි මෙසේ කල් තැබුණේ. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හෝල් මහතාගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රබල සැක මතුව ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. ඒ මහතාගේ ක්‍රියාකලාප සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ කිහිප දෙනෙකුම අදහස් දක්වවා. එතුමාට දේශපාලනය කරන්න ඕන නම් අපි කියන්නේ කරුණාකරලා තනතුරෙන් එළියට බහලා දේශපාලනය කරන්න. කොමිෂමේ ආවරණය අරගෙන ඔය විදියට කටයුතු කරන්න එපා. රටේ ජනතාවට තරගස්සුවොත් කොතනින් කොතන කෙලවර වෙයිද කියලා අපි දන්නේ නැහැ. මිනිසුන්ගේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මිනිසුන්ගේ සීමාව ඉක්මවන්න ඔය හුල්ලට කරන්න එපයි කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. මගේ දැනුවත්කමට අනුව නම් එතුමෝ එය ප්‍රකාශ කරේ දෙමළ භාෂාවෙන්. හැබැයි මට දෙමළ භාෂාව තේරෙන්නේ නැහැ. ඒක නිසා මගේ දැනුවත්කමට අනුව මම පැහැදිලිව කියනවා
ඔන්නකොට තමයි පූල් වල කරෙන්දනේ කියලා කියන්නේ විපක්ෂය ගිහිල්ලා දැම්ම මැතිවරණ කොමිසම ඉස්සරහා පිටින් පෙස්සම මැතිවරණයක් තියෙන වෙලාවේ 5000 දෙනවලු ඒ පෙස්සම දාන එක අනිත් පැත්තේ යම මැතිවරණයක් නැහැ කියන්නේ නාම යෝජනා වැරදි කියන්නේ නාම යෝජනා වැරදි කියන මිනිහා මැතිවරණ කොමිසමට යනවා මැතිවරණ කොමිසමේ එකම පිහිට අර හූල් මහත්තයා රත්නජීව හූල් මහත්තයා කියනවා ඕට්ටුවට ඡන්ද දෙන්න එපා හරි ස්වාධීන මැතිවරණ කොමිසමෙන් ස්වාධීන මැතිවරණ කොමිසම කියපුවාම ඒක ස්වාධීනයි ගන්න තීන්දුව ස්වාධීනව ගන්න ඕනේ 19 වෙනි සංශෝධනයේදී ස්වාධීන කොමිෂන් පිහිටෙව්වේ කිසිම බලපෑමක් නැතුව මේ රටේ කාටත් සාධාරණ වෙන විදිහට ඒ වගේම ඉතාම ස්වාධීනව කටයුතු කරන ආයතන පිහිටවන්නයි මේ දේ කරන්න කියලා. දැන් අද බලපුවා ස්වාධීන නෙමෙයි පක්ෂපාතිව කටයුතු කරලා තියෙනවා උල් මහත්මයා. එහෙම එකක් කළා තියෙනවා නම් නීත්‍යානුකූලභාවය බලලා ඒ වොයිස්කට් බලලා නීතිය ක්‍රියාත්මක පසුකීය රජයේ සමයේ ආරම්භ කර අතරමඟ නවතා තමා තිබූ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම නව සංවර්ධන ව්‍යාපෘතිද සියලු දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි මෙවන විට ක්‍රියාත්මකයි. වැලිගම හලල්ල සිට බතලහේන තෙපුල දිනිය මාර්ගයේ සංවර්ධනය කිරීම මෙවන විට සිදුවනවා. ඒ සඳහා වැය කෙරුණු මුදල් රුපියල් කෝටි 13ක්. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාවට නංවා ඇත්තේ. කිලෝමීටර් 6.5ක දුරින් යුත් මෙම මාර්ගයේ සංවර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවට පහසුකම් රැසක් හිමිවනවා. රුපියල් ලක්ෂ 4504ක වියදමින් ඉදිකරන හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයේ තල්විල මොයහරහා පාලමේ ඉදිකිරීම යලි ආරම්භ කර තිබෙනවා. මීටර් 76ක දිගින් යුත් මෙම පාලම මීටර් 10.4ක පළලකින් යුක්තයි. මන්තිරු දෙකක් ලෙස එය ඉදිවන්නේ පදිකමාරු දෙකක්ද සමගින්. ලෝක බැංකුවේ මූල්‍යාධාර මත මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම සිදු කෙරෙන්නේ වසර ගණනාවක් පුරා ප්‍රදේශයේ ජනතාවට මුහුණ දීමට සිදුව තිබූ ප්‍රවාහන දුෂ්කරතාවලට විසඳුම් ලබා දෙමින්. ඉදිකිරීම ලබන ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට නියමිත බව ව්‍යාපෘති ඉංජිනේරු ප්‍රභාත් සිල්වා මහතා පවසනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පී නිල්පී පෙරේරා මහතාගේ අවසන් කටයුතු දන්කුඩුවේදී සිදු කෙරුණා. 1946 වසරේ ජූලි 25 වනදා උපත ලැබූ නිල්බී පෙරේරා මහතා මිය යන විට 74 වන වියෙහි පසුඹුණා. සාජන් නල්ලතම්බි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාද වූ ඒ මහතා නැකත අත්ෙන් අත්තට කොකාගේ වාරය වැදිබන විමුක්තියක පිය සටහන් ලොකු තාත්තා ආදී නාට්‍ය රසක් එලි දෙක්කූ කලා ශිල්පියෙක්. ඔහුගේ නාට්‍ය කිහිපයක් හොඳම රාජ නාට්‍ය ලෙසද සම්මානයට පාත්‍ර වී තිබුණා. අභවප්‍රාප්ත නිල්බී පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කලාකරුවන්තුළු පිරිසකගේ සහභාගීත්වයෙන් දංකොටුව රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරුණා. මත්කට හසු වී සිටි දවන්ත වලසෙකු පැය 5ක පමණ මෙහෙයුමකින් පසු බේරා ගැනීමට වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් සමත් වුණා. පොළොන්නරුව අංගමැඩිල රක්ෂිතයේ ට්‍රැක් 3 තේකවත්ත කලාපයේදී මෙම සත්වයා මන්දකට හසු වී තිබුණේ. දර කැඩීමට ගිය පුද්ගලයන් පිරිසක් මන්දට හසු වී හඬතලමින් සිටි මෙම වලසා දැක ඒ පිළිබඳ දියබෙදුම වනජීවී අනුකණ්ඩයට දැනුම් දුන්නා. එම නිලධාරීන් කළ දැනුම් දීමකට අනුව ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ සත්වයා බේරා ගැනීමට පැය 5ක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. උස අඩි 8ක් පමණ වන මෙම වලසා වයස අවුරුදු 10ක් පමණ වන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. මෑත කාලයේ වනාන්තරයේ දුටු විශාලතම වලසා වන මෙම සත්වයා අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයට නිදහස් කිරීමට පියවරගත් බව වනජීවී නිලධාරීන් සඳහන් කළා. ස්වාධීන රූපවාහිනී දිවා ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ දවසක්.